ඒහි පස්සිිකෝ ඒහි පස්කෝ එන්න දරුමය දකිම. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. කාරුණක පින්වතුනි අපි දන්නවා ගොඩනගිල්ලක් හදන්න පෝන වනහම ප්‍රධාන වශයෙන්ම, අපිඒට ගඩොල් එකතු කරුණු ලබනු ගොඩනැගිල් බිත්ති ඉහලට යන්නේ ගඩොලෙන් ගඩොලෙ ගඩොලෙන් ගඩොලෙ තියල තමයි බිත්තිය ඉහලට යන්නේ. එතකොට පුද්ගලයාගේ ජීවිතය ඉහලට යන්නේ කොමද ගඩොල්ලොලින් කරන්න පුළුවන්ග ඩක් නෙමේ පවුල් සංස්ථාව ඉහලට යන්නෙ කොහොමද ඒකත් ගඩොල්ලොලින් කරන්න පුළුවන් දෙයක් නෙමේ ඒක මිලමුදල් වොලිනුත් අමාරුයි කරන්න මිලමුදල් ුවමනා කරන්නේ දෙවෙනි තැනට පුද්ගලයාගේ ජීවිතය ගොඩනගන්නත් පවුල් සස්ථාව ගොඩනගන්නත් මුදල කියන එක වැදගත් වෙන්නේ දෙවෙනි තැනට පලවෙනි තැනට වුවමනා කරන දෙයක් තියෙනවා. අංක එක අංක එක අපි අද විවාහාර කරන්නවානේ ප්‍රමුකතා හඳුනා ගණ්ඩෝන කියලා. ප්‍රමුකතා හඳුනා ගැනීම. හෙනං? ්‍රමුකතා හඳුනා ගැනීමදී පුද්ගලයාගේ ජීවිතය ඔබේ ජීවිතය ඔබේ පවුල්ල නැමැති සංස්ථාව එනම් මේක ගොඩනගන්න දියුණු කරන්න කඩා නොවැටී පවත්වන්න ුවමනා කරන දේවල් අතර ප්‍රමුඛතාවය හිමිවෙන්නේ සංකල්ප වලට අදහස් වලට සංකල්ප අදහස් මේවා පහළ වෙන්නේ සිත තුළ එනම් තේරුම්ගණ්ඩෝන අදහස් වලින් සංකල්පවලින් චෛතසික වලින් ඔබේ ජීවිතය නැමැති ගොඩනැගිල්ල අර ගඩොල්තියලා ඉහලට විත්්ති බන්ඳි නවා වගේ ඉහලට ගෙනියන්න පුළුවන් සංකල්පවලින් එවගේම ඔබේ පවුලනෙමැති ගොඩනැගිල්ලත් සංකල්පවලින් සංකල්ප නෙමැති ගඩොල්වලින් ඉහලට ගෙනියන්නත් පුළුවන්. මේගේ තාපැත්තක් තියෙනවා. තාපැත්තක් තියෙනවා කියලා කිව්වේ හිතේ පහළවන තවත් දෙයක් තියෙනවා ඒ තමයි සාවද්්‍ය අදහස් වැරදි සංකල්ප වැරදි අදහස්. වර්ග දෙකයි සම්මාදිට්ටි මිච්චා දිට්ටි යහපත් දැකීම එකන්නේ මනසේ ඇතිවෙන යහපත් දැකීම. මිච්චා දික්්ටි මනසේ ඇති වෙන වැරදි දැකීම හරි දැකීම වැරදිි දැකීම. එක කියන්නේ මිච්චා සංකල්ප සම්මා සංකප්ප සම්මා සංකප් ිච්චා සංකප එනිසා මෙන්න මේ කියන සංකල්ප අතිශයින්ම වැදගත්වන දෙයක්. ඔබේ සිතේ යහපත්තුූ සංකල්ප නිවැරදි සංකල්ප පහළවනවා නම්. ඥානවන්ත සංකල්ප පහළවනවා නම්. ඔබේ ජීවිතයේ ගොඩනගන්න පුළුවනි අනතුරකින් තොරව. වගේම ඔබේ පවුල් සංස්ථාවත් ගොඩනගන්න පුළුවනි අනතුරකින් තොර සංකල්ප වලින් කොයි වගේ සංකල්පද නිවැරදි යහපත් ප්‍රඥාගෝච්චර සංකල්ප. එකනිසා මතකතියාගණ්ඩහන පින්නතුන්ගේ සිත්වල මේ වර්ග දෙකම හැදෙනෝ. මේ වර්ග දෙකම හැදනෙන. මහපොලොවේ කහඹිලියත් හැදෙනවා ඒවගේම මහපොලොවේ මිසුන්ට ප්‍රයෝජනවදදේ හැදෙනවා ඊළඟට මහපොලොේ තමයි අත්තන යට නැත්තං අත්තන ගස් හැදෙන්ද. මහපොලොවේ තමයි වී හැදන්නේ එකඇ මිනිට ඕන එකකත් හැදෙනවාඒ පායකත් හැදෙනවා මහපොලොේ ඉතින් ඔබේ හිතත්හෙම තමයි ඒත් මහපොලෝ වගේ ඒකත් මහපොලෝ වගේ ඉති හිතේ කාමිලිය වැල් හැ දෙන්නත් පුළුවන් අත්තන ගශහ දෙන්නත් පුළුවන් ගොයංහැ දෙන්නත් පුළුවන්. ඉති මම මේ කියන්න හදන්නේ මේ වෙනකොට පින්වතුනි අපේ පවුල් සංස්ථාව බරපතල අර්බුදේකට ගිහින් තියෙනවා. බරපතල අර්බුදේකට මේ ගැන මංහිතන්නේ වගකිවේතු කවුරුවත් අවධානය යොමු කරන්නේ නෑ අවධානයේ යොමු කළ යුතු ප්‍රධානම දේ පවුල දිදාස් දාාහත අවරුද්දෙ පමණක් නඩත්තු නඩු දහතුන්දාස් ගණනක් නඩත්තු නු දහතුන්දාස් කරනක්. ඊළඟට දිික්කසාද නඩු ද පහග අවුරුද්දේ. පරදාස් ගණනක්. තැන් මේ තත්ත්වයෙන් අපිට පේනවා පවුල් සංස්ථාව දෙදරමින් පවතිනවා. පවුල් සංස්ථාව දෙදරමින් පවතිනවා කියලා කියන්නේ ඊළඟ පරම්පරාව ඊටත් වඩා මහපාට වැටනුව කියෙ එක ඊළඟ පරම්පරාව කියැන දරූ. එනිසා ආරක්‍ෂා කළ යුතු ප්‍රධානම දෙයක් තමයි. පවුල් සංස්ථාව ඉති මට මේ වෙලා වෙද මතක් වුණා පොඩි කතන්දරයක් අවුරුදු මී අවුරුදු තිහකට වගේ කලින් සිද්ධ වෙච්ච දෙයක් තරුණ ජෝඩුවක් ස්වාමයා වැඩකරනවා පොත්සාපපු සාමාන්‍ය වැටුපක්තමයි අයට ලැබෙන් බිරිඳට රැකියාවක් නෑ ඉතිං තමන්ගේ ස්වාමයා නිතරදිවේලේ කිව්ව කතාවක් තමයි කාරියාලයන් පොත්සාපවයෙන් අනි හැමෝම හොඳට අත්තොල්ලෝෂුවක් බැඳගෙන යනවා අනේ මට එහෙමි එකක් නෑනේ කියලා. මේක බිරිඳගේ අවධානයට ගැනුණා බිරිඳ මොකක්ද කළේ බිරිඳ කල්පනා කළ තමන්ගේ ස්වාමියයාට ඔරුලෝසුවක් කරගෙන් දෙෙන් කොහොම දරු ෝසුවක් කරගැ දෙෙන් මෙයා ජීවත් වනේ කොලඹ කාසල් රෝහල සමීපයි කාසල් රෝහල සමීපේ ඉති එතනට විවිධ රෝගීන් අරගෙනයනවා ඉතින් සමහරයට ලේ දෙන්න වෙනවා. එතකොට මෙතුමිය කල්පනා කළ මටපුළුවනි ලේදීලා ඒකට ලැබෙන මුදලින් ස්වාමියයාට ඔල්ලෝ ස්ුවක් අරගෙනදන්. තමන් දන්න කියන රෝහලේ වැඩ කරන හිතවත් කෙනෙකුට කිව්වා. ලේ අවශ්‍යනම් මට කියන්න මං ඕනු වෙලාවක එන්නම් මේ මං එක කරල දෙනවා මට ඉතිංකී යකරියකට හම්බ වෙනුවනේ කියලා කිව්ව. ඉතිං මෙයා එකසැරයක් ලේ අරගත්තා ඊළඟ පාරත් මෙයා කිව්වා ආයත් නවත අවශ්‍ය නම් කියන්න. දෙ මෙහෙම කිව්වහම රෝහලේ සේවය කරන හිෙදියක්. ප්‍රධාන වෛද්‍යවරයාට දොස්තර මහත්මයාට ගිල්ලකුව මෙන්න මෙහෙම කෙනෙක් ඉන්න වායා කියනවා ඔොුලාක ලේ දෙන්න පුළුවන් කියලා හැබැයි සල්ලි වලට. පස්සේ එහම කිව්ව කාන්තාවට එන්න කියන්න කියලා ලොකු දොස්තර මහත්තය පණ විඩියයක්ක්පිටක් කළා. ගන්න ලැහ්වා. තමා මෙම ලේ දෙන්න සූදානන් කියලා ආරංචියක් තියන මොකදේ. ොකක්ද ඕනකම. අනි තැමෝමද ලේදෙන්න්නේ නොමිලේ පිනට. තමුස ලැද්ජනැද්ද මේ සල්ලිවලට ලේදෙන් කියලා ප්‍රශ්න කරලා ප්‍රශ්න කර පුහම එක එතුමිය කනවා මම්මේ සල්ලිවලි කරන්න හදන්නේ ලොක පින්කමක් මගේ ස්වාමයාට අතේ බඳන්න ඔරුලෝසුවක් නෑ යා රාජකාරිවලට යන හැමදාසකු නිතරදිවේලි කියනවා ඒග නිසා මටපුලුවනි මගේ ලේටික දීලා ඒකට ලැබෙන මුදලින් ස්වාමයාට ඔුලෝසුවක් අරගෙන දෙන්න. මං ඒ වෙනුවෙන් තමයි මේ එකට ඉදිරිපත් වනේ තිං මෝග බොහොම හැඟීම් බරව සංවේදී කතාවක්. දස්තර මත්මයා කලින් බොහොම සැර මෝනක් පෙන්න ගැෙන හිටිය. අර කතා වහනකොට දොස්තර මාත්තයාගේ හිත ඕනු ඕන හිත වනුවෙලා එතුමාගේ අතේ බැඳල තියන රුලෝසුව බොහොම වටි නොර ලෝස්ක් ඒ රත්තරංගල් ලෝසුවක් ප්‍රධාන වෛද්‍යවර යන රත්තරංර ලෝස්ක්. ඒ ගලවලා දීලක වවා මේ කරගෙන ගිල්ල තමුසක මාත්‍යයා දෙෙන කියලා කිව්ව ඉතිං දැන් බොහෝම සතුටිං බිරිඳමඔල්ලෝ ස්වාරගෙන ගිල්ල මහත්තයට දුන්නම් දීලා මේ කතන්දරෙත් කිව්වා ඉතින් මේක ස්වාමයාට දුන්නහම ස්වාමයාට ලොකු කම්පනයක් ඇතු වුණ එකයන්න එයාගේ ගරුත්වය පිළිබඳ අභිමානයේ පිළිබඳ ලොකු සලිතවීමක් බිරිඳ මෙහෙම දෙයක් කලා කියල කිව්වාම තමන්ගේ බිරිඳ තමාගේ රුදිරය දීලා ඒකට ලැබෙන මුදලින් මට ඔල්ලෝසුවක් ගෙනත් දෙන්න නෙ මෙයා කල්පනා කළේ කියලා කම්පනයක් මදිපුංචිකමක් ආදීවසයෙන් ොම ඇතිවුන හැඟීම්. තැඉතින් මේ ඔරල්ලෝසුව බැඳගෙන පහෝදා ඔන්න කන්තෝරුගියක්. ගේ පොහම අනනිත්තය බලනවා මෙයාට කොයින්ද මෙච්චර වටින ඔු ලෝසවක්. මේ කාරි වටන රල්ලෝසවක්. කොම මේක ලැබුණේ තැන් ලොකු ප්‍රශ්නයක් ආය එතින ප්‍රධානයට අත් කිව්වා ප්‍රධානත් මේක ප්‍රශ්න කළ තින් ප්‍රශ්න කරපුහම කිව්වාම මෙහමයි මේක මට ලැබුණේ අහවල් දොස්තර මහත්මයාගේ අතේ බැඳ ප ලෝස්ුවයි මට මේ ලැබුණ කියලා ඕක ලොකෝ ප්‍රශ්නයකට ගියා තින් පස්සේ අන්ෙමට දොස්තර මහත්මයාදී දිරිපත්වෙලා ප්‍රශ්නය සමතයකට පත් කලා මම මේ කියන්නේ මේකයි මෙහෙම බිරින්දෑවරු මේ ලෝකෙ ඉන්නෝ. මෙම බිරිින්දෑවරු. ස්වාමයා කරෙහි භක්තිමත්ව කටයුතු කරන අය ඉන්න. එනම් ගන්න එහෙම පවුල් සංස්ථා. කිසිවිට කඩාවැටෙන්න්නට විදියක් නෑ. කිසිවිට කඩා වැටෙන්න්නට විදියක් නෑ. ඉතින් යුගජීවිතයේ පටන්ගන්නවා කියලා කියන්නේ. නොදන්නා දෙන්නෙක් නැවත හමුුවෙන වේලාව. නොදන්නා දෙන්නෙක් දුරගමනක් යන්න සූදානන් වන වෙලාව. දුරගමනක්. ඒ දුරගමන යන අයට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතාම වැදගත් කාරණ කීපයක්. මේ දුරගමන නැත්තං අසාර්ථක වෙනවා. පලිවිණ එක තමයි සම සද්ධා එකයන්නේ දෙදෙන දෙදනා පිළිබඳව විශ්වාසය සමානමට්ටමක තිේන්ඩෝන. සමාන මට්ටමක. විශ්වාසය ස්වාමයා බිරිඳ විශ්වාස කළය. තුයි බිරිඳ ස්වාමයා විශ්වාස කළය ුතුයි. එහෙම විශ්වාස කරන්න නම් අවිශ්වාසයක් ඇතිවෙෙන පරිදි සේත්ම කටයුතු නොකළයුතුයි. අවිශ්වාසයක් ඇතිවීම පිණිස හේතුවන වචනපාවිච්චි නොකළ යුතුයි. අවිශ්වාසයක් ඇතිවෙන විදිී හැසිරීම් නොතිබිය යුතුයි. ඇයි දුරගමනක් යන්න තියෙනවා. මේ කුරල්ලු කූඩුව කඩාවැටෙන්නට නොදී ප්‍රවේ සම්වෙන්නනං මෙන්න මේ කියන වටිනා සංකල්ප, ඒ දෙදෙන තුළ තිබී යුතුයි. විශ්වසනීය බව. විශ්වාසය කියන්නේ පිනතුන මේ ලෝක තියෙන්න තාම ගැම්ඹොරුම ඉතාම ශක්තිමත් ඉතාම පැතුරුණු ධර්මතාවක් තාම පැතුරුණු ධර්මතාවක්. මේක නැතිවනාම තමයි මේ දෙදනාගේ ජීවිතය කඩාකප්පල්ලුවෙන්. දෙන්නටම දිනුමක් නෑ කඩාකප්පල්ලුනාට පස්සේ. දෙන්නම පරාජිතයි මේ පරාජිත බවට හේතුව ඕන කරන සංකල්ප තමාගේ මනස තුළ වගාකරගෙන නොතිබීමයි. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නවාම් සම සීලාකයන ශික්ෂණය සීලාකය ශික්ෂණය ඒකෙන් සමානබෙන්ඩ ඕන ශික්ෂණයෙන් සමානවඩුවන. ශික්‍ෂණය කියලා කිව්වේ තමාගේ වචනභාවිතය වචන හසුරුවන විදය අනවශ්‍ය වචන පාවිච්චි නොකරන හැකියාව. එනිසා සීලයේ පිළිබඳව මේ කියන ශික්ෂණය එක දෙන්නම සමානවඩුවන. ඇවතුම් පැවතුම් වලින් ඇවතුම් පැවතුම් කියන්නේ ශික්ෂණය තෝ පැත්ත. ඇවතුම් පැවතුම් හැසිරීම්ලින් සමාන වෙන්ඩවන. අපිතුම එක්කෙනෙක් හරිම අවිද්ධමත් කරන කියන දේවල් කතාබහා වැඩපල ඔක්කුම අවිදිමත්. අන්න ශික්‍ෂණය බොහොම බාලමට්ටමකතියෙන්. අනිත් එක්කෙනා හැමදේම විදිමත්. කතාව විධමත් කටයුතු කාරණ විධමත් ඇවතුම් පැවතුම් විධමක්. ඉතින් එහෙමනම් මේ දෙන්නට සමාන මෙදිනට දුරගමනක් යන්න බේනේ. මේගුල්ලු සීලයාතිං ශික්‍ෂණ අතින් සමාන නෑ. මේ පුදුහාමුදුරො පෙන්න්න. එනං සමශීලා ශික්ෂණයෙන් සමාන භවක් තිෙන්දෝන. ඊළඟට සමචාගා චාගා කියන්නේ. දෙදනා දෙදෙන වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන් ස්වභාවය සමාන වෙන්ටුවන්. දෙදනා දෙදෙන වෙනුවෙන් කැපකිරීම් කරන්නට තියෙන හැකියාව සමානවෙන්නටන්න. මමා අර කලින්කිව ඔුලෝසුව පිළිබඳ කතාාවේ. බලන්න ඒ බිරිද තමාගේ ස්වාමයා වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරන්න දෙදිලිපත්තුම තමන්ගේ ලේ විකුණල ඒකින් ඔරුලෝසුවක් කරගෙනදන්න. ඒ තමයි අදිිෂ්ඨානය කෝමුණත් දොස්තර මහත්මාළඟ තිබිච්ච කරුණාවන්තකම නිසා. ඉතාම වටිනා තීරණයක් ඇතුමා අරගෙන මේ ඔරුලෝසූ පරිත්‍යයාාග කරනවා. ඒ දොස්තර මහත්මයාගේ නම ලියනගේ මංගතන බක් අය දන්නවත් ඇැති. ඉතින් එනිසා සමඡාගා පරිත්‍යාග සීලීගුණේ. එක්කෙනෙක් අනිත්තෙක්කෙන වෙනුවෙන් කැපවීමට ඇති හැකියා එක සමානවෙන්නට. ස්වාමයා බිරිඳ වෙනුවෙන් කැපවෙන්ඩ ඕන බිරිඳ ස්වාමයා වෙනුවෙන් කැපවෙන්ඩොන්. ඒම නැත්තං මේ ගමන යන්න බෑ දුර. දුර යන්න බෑ. ඊළඟට සම පඥ්ඥා දැ අපි කාරණා තුනක් මතක් කළ විශ්වාසවන්තකමින් සමානවෙන්ඩෝන. ඊළඟට ශික්ෂණයෙන් සමානවෙන්ඩෝන. පරිත්‍යාගශීලී ගුණෙන් සමානවෙන්ඩෝන. ඊළඟට ඥානයෙන් ප්‍රඥාවෙන් බුද්ධිමත්කමින් සමානවෙන්ඩෝන. එම සමානවෙන්නෙන් නැත්තා දුරගමනක් යන්නදෑ ඥ ඥානය අවබෝධය එක්කනෙක් කියනද අනිත් එක්කෙනට තේරුම් ගැනීමට නොහැකි නම් එතනම ගැටුමක් නේ එක්කෙනෙක් කියන එක අනත් එකනාට තේරුම් ගන්න බෑ එහෙම ඥානයක් නෑ එහෙම ප්‍රඥාවක් නෑ. එනිසා එතනම ගැටුමක් එක නිසා න්ගේ බිරිඳ තමන්ගේ ස්වාමයා තෝරා ගැනීමේදී මෙන්න මේ ලක්ෂණ තමයි තිබියයුතුව පවතින් මේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පවුල් සස්ථාවේ චිරජීවනය සඳහා පෙන්වාදී තිබෙන කාරණ පලන්න කොච්චර වැදගත්. සමාජයේ සුරක්ෂිත වෙන්නේ පවුල සුරක්ෂිත වනත් පමණයි. එතකොට අද දවසේ තත්වය මොකක්ද අද දවසේ පත්තත්ත්වය ඉතාම ග්‍රාම්්‍ය මට්ටමකට ඇවිල්ල. ඉතාම බොලඳ මට්ටමකට ඇවිල්ලා. පෞගි දවස්සල පුවත්පතක මන් දැක්කා බිරිඳගේ වයිසෞරුදු දාටයි. ස්වාමියයාගේ වයිසවෞරදු විසිත්තුනයි. විවාහ වෙලා අවුරුද්දක් යන්න ඔන්න මෙන්න කියලා තියෙනකොට දෙදෙන අතර කැටු දෙදෙන අතර කැටුම්. හම් ඇත් වෝ යුගජීවිත පටන්ගන්න හදන්න කෝමද. ඇහැට පේන දර්ශනයට සීමා වෙලා. ඇහැට පේන බාහිර පෙනුමට සීමා වෙලා. එතනම තමයි මුලාවතියෙන්. දෙන්නම දැනගණ්ඩෝන අපි දෙන්නා බොහෝ දුරයන ගමනක් තමයි මේ පටන්ගන්න හදන්. අපට පරාජිතව වෙන්න බෑ සමාජය තුළ. එක නිසා මේ කියන ඥානය ප්‍රඥාව ඇතිකර ගැනීමට අපි උනන්දුෙන්ඩෝන ඉතින් පින්නතුන් වැඩේ තියනකයි මේ අනුශසනාවලට ඇහුංකන් දෙනය නෙමෙයි මේ පරාජිතයන් බවට පත්වෙන්නේ. මේ අනුශසනාවට ඒයි ඇහුකන් දෙන්නෙ නෑ. කාලයන දම්ම සවනන් සුදුසු කාලෙහි ධර්මස්්‍රවණය කිරීමක් නෑ ගොල්ලෝ ඒ කසිගබල් සින්දුවක් අහගෙන ඇති මේ වෙලා ව එහමනැත්තම් මේ වෙලා ඔොඳටම නිදී ඇති. එනිසා බන අසන්නා තුළ නෙමෙයි මේ ප්‍රශ්නයතියෙන්. ඊළඟට ලංකාවේ අවුරුද්දකට වරක් තුන්දාහකට වැඩි පිරිසක් සිය පණහානි කරගන්න. තුන්දාහකට වැඩි පිරිසක් සියපණහානි කරගන්න. අත් රපතලය. ඒ අතර වැඩ්ඩිම පිරිස අවුරුදු ධානමයයි විසි දෙකයි අතර කියන එක තමයි ගවේෂකයින්ගේ තීරණය. අවුරුදු ධානමයයි විසි දෙකයි අතර. ජීවිතේ හොඳම කාලේ ජීවිතේ හොඳම කාලේ ඒ ජීවිතේ හොඳම කාලේ ජීවිතය නැතිකරගන්න පෙළබෙනවනං ජාතියක් වශයෙන් කම්පනයට පත්වයුතු තත්වයා ඉතාම දුක්බර තත්වයා ඒ දෙදෙනම බලවත් අපහසුතාවේකට පත්වෙනවා එක නිසා එන්න තරුණ පිරිසගේ මානසික මට්ටම බොළඳවෙමින් පවතිනවා පටු කල්පනාවල නිමගන වෙමින් පවතින මේක සමාජයක් පසයෙන් සුබදායක නෑ. අපි සමාජයේ යහපතන බලන්ඩෝන සමාජයේ අභිවෘධයන බලන්ඩුවන. එනිසා මේක මහා බරපතල සමාජ කේදවාජකයක් හැටියට තේරුම්ගැනීම තමයි වැදගත් වෙන්න. ඉතිං මේ උදේ පාන්දර මේ සංකල්පටික එකතු කළේ බුදුරජාණන් වහන්සේ පවුල් සංස්ථාවේ සුරක්ෂිත බවට ඕනෑ කරන සංකල්ප අපිට කොච්චර වැදගත්ධ කියනක වටහාදීම පිණිසායි. ඉති මේ වෙලා මට මතක් වෙනවා සෝ‍රටීස්ැන සොක්‍රටීස් කියල කියන්නේ ඉඩපුූ මහා ධර්ශනිිකයෙක්නේ මහාධර්ශනිකය. එතුමාගේ බිරිදක්ෂැන්තිපේ නමින් තමයි හඳුන්න්නේ එතුමා කියනවා ඔබ විවාහ නොවිය යුතු නැත විවාහ නොවී සිටිය යුතු නැත ඔබ විවාහ වී යුතුය ඔබට යහපත් සුවචකීකරු බිරිඳක් ලැබනොත් ඔබට ඉතිං සතුටෙක් ජීවත්වෙන්න පුළුවන් ඔබට එහෙම නැති බිරිඳක් ලැබනොත්. සැර කට සැර නපුරු බිරිඳක් ලැබුනොත්. ඔබට ධර්ශනයකයෙකු විය හැකිය කියලා හෝකේ. ඒට හේතුවමකද සොක්‍රටීස්ක කිය අ ධර්ශනිකයෙ යාගේ බිරිදෂැන්තිපේ එතුමිය බෝම නපපුරුවිදදියට පිළිබැදලතියෙනවා සොක්‍රටයස්ක යන හේතුව සොකටී සින්නේ වෙනම මානසික ලෝකයක. ගෙදර ප්‍රශ්න තෙහෙරෙන්නේ නෑ. ගෙදර ප්‍රශ්න දැනෙනෙත් නෑ. එනිසා තමයි එතුමා මේ වගේ සිද්ධාන්තයක් පාල කරලා තියෙන්නේ. ඔබ විවාහ නොවී සිටිය යුතු නැත විවාහවී යුතුය ඔබට යහපත් කීකරු බිරිඳක් ලැබුණනොත්ති ති සතුටෙන් ඉන්න පුළුවනි. හෙම නැතුව කටසැර බිරිඳක් ලැබුණනොත් නපුර බිරිඳක් ලැබනොත්. ඔබට දර්ශනකයෙකු විය හැකිය කියලා ඔු සඳහන් කරනවා ඉතිං ඔබ තීරණය කරන්න ධර්ශනක වෙනවද කොයි වගේ කෙනෙක් කරනවද කියලා මේ උදේපාන්දර තීරණය කරගන්න හැම දෙනාටම තෙරුවන් සරණයි. ඕපනායක උඩවෙල කැටවල ශ්‍රී දන්වන්තරී අවෂදාලයේ නිර්මාතූ නැසීගිය, WW. ඩිගිරි මහතාටත් නැසීගිය WW පියසේන මහතාටත් අනිෙකුත් නැසීගිය සීලුම නැහිතවිතුන්ටත් මාගේ නැසීගිය දෙමාපියන්ටත් පින් ප්‍රාර්ථනා කරමින් එහි අධිපතනිය වන Wවිම් පොඩිමනිකේ වෛදතුමිය විසින් දායකත්වයදක්වන ලදී.